ආයුබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමග මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පෝට් සිටි 50 කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ අදත් වරාය නගරය වෙනම රටක් විදියට අර්ථකථනය කරනවා නම් නිදහස් කරපු වරාය අධිකාරිය කොතනද? කුඩු කිලෝ 340ක් සමග ශ්‍රී ලාංකිකයින් 5ක් ඉන්දියාවේදී අත්අඩංගුවට. උසස් පෙළ ප්‍රතිඵල මේ මාස අවසානයේ. ඉන්දියාවේ 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත. කොළඹ වරාය නගර කොමිෂන් සභා 50 කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම දෙවන දිනටත් අද සිදු කෙරෙනවා. අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාග කෙරෙන්නේ. කොළඹ වරාය නගර කොමිෂන් සභා 50 කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 19ක් ගොනු කර තිබෙනවා. එම පෙත්සම් විභාග කිරීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා හා බොනික අලුබිහාරේ ප්‍රියන්ත ජයවර්ධන මොරුදු ප්‍රනන්දු හා ජනක්ත සිල්වා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ. පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ අද කරුණු දැක්වුවා. කොළඹ වරාය නගරයේ ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇති කරගත් මුල් කිවිසුමෙත් 2016 වසරේ ඇති කරගත් සංශෝධිත කිවිසුමෙත් එම නගරයේ පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපනය කරන බවට ප්‍රතිඥා ඇතුළත්ව නොතිබූ බව ඒ මහතා කියා සිටියා. කොළඹ වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන්නේ නම් ඒ සඳහා බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස මීට පෙර නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබූ බවද ඒ මහතා සිහිපත් කළා. මෙම 50 කෙටුම්පත තුලින් අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය නොව වරාය නගර කලාපයේ අභිවෘද්ධිය පමණක් බවයි විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ. මෙම පෙත්සම් වලට කරුණු දැක්වීමටද පාර්ශව කීපයක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. අමාත්‍ය මහාචාර්ය ජීල් පෙරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිකල, අමාත්‍ය මණ්ඩල ලේකම් WMDJ ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් PB ජයසුන්දරයන් මහතුරුතුළු පිරිසකුයි අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ. පෙත්සම් විභාගයේ තවදුරටත් පැවැත්වෙනවා. කොළඹ වරාය නගරය වෙනම රටක් ලෙස අර්ථකථනය කරන්නට උත්සාහ දරන විපක්ෂය එම අනපනත් වලින්ම නිදහස් කරන ලද වරාය අධිකාරිය වෙනම රටක් ලෙස හැඳින්වීමට කටයුතු නොකිරීම ගැන පුදුම වන බව ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් වරාය අධිකාරියේ පනත තියෙනවා. මේ පනතෙන් වරාය අධිකාරියට ලබා දීලා තියෙන බලතල ගත්තාම සාමාන්‍යයෙන් භූමි ප්‍රමාණය පළාත් සභා පනතටවත් ඇටෙන්නේ නැහැ. භූමිය සම්බන්ධයෙන් කළමනාකරණය කිරීම, බදු දීම, විකිණීම සියල්ල කරන්න වරාය අධිකාරියේ පනතෙන් වරාය අධිකාරියට බලය දීලා තියෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරී පනත ගත්තාම ඒකෙත් ඔය සියලු බලතල දීලා තියෙනවා. ආයෝජන මණ්ඩල පනත ගත්තොත් එහෙම ඒ කලාපයක් ඇතුළේ නගර සභාවකට, ප්‍රාදේශ සභාවකට කිසිම වගකීමක් නැහැ. ඒක සම්පූර්ණම කළමනාකරණය කරන්නේ, පාලනය කරන්නේ ඒ නීතිය යටතේ. මේක මේ අලුත් දෙයක් නෙමෙයි. අපි වරාය රිපෝට් එකක් විදියට ගැසට් කරා. අලුතෙන් පනතක් ගෙනල්ලා ප්‍රතිඅපනයන ක්‍රියාවලිය සක්‍රිය කරන්න, වටිනාකම එකතු කිරීම, ලංකාව නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ආරමුණු ඇතුව එහෙම කරා. ඒ දේවල් දැන් මෙච්චර කල් ක්‍රියාත්මක වෙනව කවුරුත් වෙනම රටක් හැටියට වරාය අධිකාරිය ප්‍රකාශයටපත් කරනවා කියනෝ වගේ සරල කාරණා මං හිතන්නේ කවුරු හරි කතා කරනවත් ඇහුණද කියලා. මේක ඇත්තටම දේශපාලන අරමුණු ව්‍යාපෘති වලට ආවහම වෙන දෙයක්. බොහෝ දෙනෙක් කියන්නේ වෙනම රටක් කියලා චීන කොලොනියක් බවට පත් වෙනවා. මේ චීන ආයෝජනයක් සිද්ධ වෙන 143ක් චීනයට දීලා කියලා කියනවා. විදේශීය ආයෝජකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. විදේශ ආයෝජකයෝ ලංකාවට ආවයි කියලා ඒ මිනිසුන්ට රටේ භූමිය අයිතියක් නැහැ. මේ හදන නගරයත් කළමනාකරණය කරන්න සැලසුම් කරලා තියෙන ක්‍රමවේදයට යටත්. ඒක ක්‍රමවේදය හැදිලා තියෙන්නේ මේ කමිෂන් සභාවක් ස්ථාපනය කිරීම හරහා. මේ කමිෂන් සභාව කියන්නේ වරාය අධිකාරිය වගේ, ආයෝජන මණ්ඩලය වගේ, මහවැලි අධිකාරිය වගේ පරිපාලන ආයතනයක්. වෙනම රටක් හැටියට ඡන්දයක් තියලා පත් කරලා අන්න ඒ අයට විශේෂ බලතල දීලා ඒක ඇතුලේ කරන්න පුළුවන් හැමදේම ඒ විශේෂ බලතල තියෙන තැනට දීලා ඔන්න හිතන්න පුළුවන් මේක වෙනම ඒකකයක් විදිහට ප්‍රකාශයට මේකේ කිසිම ඡන්දයක් නැහැ පත් කරන්න ඇති ගරු ජනාධිපතිතුමා ඒ පත් කරන නිලධාරීන් පිරිසක් ඉන්නේ ඒක ඇතුළේ මේ ආයතනයකට කවදාවත් වෙනම රටක් විදිහට ප්‍රකාශයට පත් කරන්න බෑ එහෙම කරන්න පුළුවන් නම් මෙලහට ආයෝජන මණ්ඩලයේ පාලනය වෙන කලාප ටික වරාය අධිකාරියෙන් පාලනය වෙන කලාප ටික මහවැලි අධිකාරිය විසින් පාලනය කරන කලාපත් මේ විදිහටම අපිට අර්ථකථනය කරන්න පුළුවන් මොකද ඒගොල්ලන්ටත් ඉඩම් වලට බදු අය කරන්න ඉඩම් ටික විකුණන්න ඉඩම් බදු දෙන්න මේ සියලු බරතල තියෙනවා මට තේරෙන්නේ නැත්තේ මේක එකෙන් වෙනස් වෙන්නේ මේකත් එක ආයතනයක් විතරයි बहुदिन दीवर यात्रावकिन हेरोइन तोगयाक प्रवाहणय करमिन सिटी श्री लंकावेकिन 5 दिनेकु इंडियावे कोचिन हिदी अतरंगुවට ගෙන තිබෙනවා ඉන්දිය මද්‍රව්‍ය පාලන කාර්යාංශයයි ශ්‍රී ලංකාවෙකින් අතරංගුවට ගෙන තිබෙන්නේ ඉන්දියාවේ කොචින් වරාය ආසන්න ප්‍රදේශයේ ඉන්දියා නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් ප්‍රවාහනය කර තිබූ යාත්‍රාව සොයාගෙන තිබෙනවා. මසුන් කබඩා කිරීම සඳහා යොදා ගන්නා අයිස් අතර හෙරොයින් කිලෝග්‍රෑම් 340ක ප්‍රමාණයක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ බවටයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියා නාවික හමුදාවට අයත් නෞකාවක් බහුදින යාත්‍රාව නිරීක්ෂණය කිරීමෙන් පසු යාත්‍රාව සහ දීවරයින් සිය භාරයටගෙන කොචින් වරායට රැගෙන වෙත් තිබෙනවා. මෙම හෙරොයින් තොගය දීවර යාත්‍රාවට ගැඹුරු මුහුදේදී ලබා දී තිබෙන්නේ ඉරාන යාත්‍රාවක් බවටයි තොරතුරු හෙළි වී තිබෙන්නේ. මෙම හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 340 ඉක්මවන බවද වාර්තා වුණා. තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමේ අරමුණින් ඇතමුන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ ව්‍යාජ යක්ෂයින් මවමින් සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණා. යුක්තිය උදෙසා තරුණ නීතිඥවරුන්ගේ සංගමයයි මෙම මාධ්‍ය හමුව සංවිධාන කළේ. නිශ්චිත පරිපාලන ඒකකයක් ඇති කරලා ඒ පරිපාලන ඒකකයේ හරහා එහි ආයෝජන විධිමත් කිරීමේ පියවරට තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. නමුත් එම අවස්ථාවට එද්දී නැවත වතාවක් අපේ අර සාම්ප්‍රදායික දේශපාලනය කතා කරන්නේ මේ ව්‍යාපෘතිය අසාර්ථක කරගන්න මට්ටමට ඇද දාන්න අවශ්‍ය පසුබිම තමයි සකස් කරමින් යන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුල මේ ව්‍යාපෘතිය මහ පොළොවේ යථාර්ථයක් වෙනවා දකින්න ඕට අවශ්‍ය නැහැ. ඔය විවේචකයන්ගේ පසුගිය කාශකී දිහා බලන්න ඔවුන් කාලයක් පෝර්ට් සිටි ව්‍යාපෘතිය වෙනින් පෙනී සිටියා. පෙනී ඉඳලා දැන් එකවරම මේ ව්‍යාපෘතියේ තියෙන අසාර්ථක ගැන කතා කරනවා. මේ ගොඩනැගෙන මරාය නගර ව්‍යාපෘතිය නිසක වශයෙන්ම මේ රටේ ආර්ථිකය පැහැදිලිවම පරිවර්තනයකට ලක් කරනවා. මේ ව්‍යාපෘතිය අධිරයෙන් අධිරේ ගොඩනැගෙනකොට රැකියා අවස්ථාවන් 83000ක් 260000ක් අපේ විවේචනයන් යොමු වී යුත්තේ අන්නේ රැකියා අවස්ථා අපේ ශ්‍රී ලාංකීය දරුවන්ට අනාගතයේ බිහිවෙන ශ්‍රී ලාංකීය දරුවන්ට ඒ රැකියා අවස්ථාවන් දිනා ගැනීමට අවශ්‍ය දැනුමෙන් උන් සම්බන්ධ කරන්නේ කොහොමද? තමන්ගේ පටු දේශපාලන ආරමුණු සහ විවිධ බලවේගවල අතකොළු බවට පත් වෙලා විවිධ යක්ෂයන් මවමින් තිබෙනවා කොළඹ ආර්ථික නගරය තුලින් මේ රට අවුරුදු ගණනක් ඉස්සරහට ඔසවලා තබන්න පුළුවන් ව්‍යාපෘතියක් ලෙස තමයි අපි දකින්නේ රටේ ජනතාව හරි නායකයෙක් තෝරගෙන රට දැන් නිවැරදි මාර්ගයට නැවතත් අවුරුදු 5කට පස්සේ නැවතත් ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා මේ විදිහට දැන් ඇයි මේගොල්ලෝ බිය වෙලා ඉන්නේ පහර ගහන්නේ ඇයි පහර ගහන්නේ මක් නිසාද මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත් ඔවුන්ගේ දේශපාලන සිහිනය සදාකාලිකවම බොඳ වෙනවා ඉදිරි වසර 2 ඇතුළත තරුණ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම තම අරමුණ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා එමෙන්ම ගොවීන්ගෙන් ඍජුව වී මිලදී ගැනීම නිසා සහල් මිල අඩු කිරීමට හැකි වූ බවයි අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තුව අද රැස් වූ අවස්ථාවේදී වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. පෞගේ කාලේ ඇමතුරු හොරකම් කළා දිනන නම් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න ඔබතුමාලා ආණ්ඩුව. මේ හාල් මිල පාලනය කරන්න බෑ. අපි තමයි මේකේ හයිය තියෙන මිනිස්සු කියලා ව්‍යාපාරිකයෝ කියන එකට යට වෙලා ඉන්නවනම් ගැසට් ගහලා දවස ගානේ අකුලෝ ගැනීම තරහා මේ රටේ පාරිභෝගිකයට දෙන පණිවිඩය මොකක්ද? කිසිම තර්ජනයකට බියෙන් ඉඳලා නැහැ. තමුන්වහන්සේලා තමයි තර්ජනයට බියෙන් ඒ කාලය තුලදී වී මිලදී නොගත්තේ. දැන් කෘෂිකර්ම අමාත්‍යතුමා ඊටාම පැහැදිලිව තරංකාරී ලෙස මිලදී ගැනීම කරලා තියෙනවා. අපිට සතොසට හා සම්පකාර ව්‍යාපාරයට හාල් සම්පූර්ණයෙන් සපයන්නේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාගේ මඟ පෙන්වීමෙන් ඒ අමාත්‍යාංශය. ඒ මිල අපි පාලනය කරලා තියෙනවා. ඔය කියන කීරි සම්බා අනිසම්බ පිළිබඳ මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක අපි ඉදිරි කාලයේදී උත්තරයක් සොයලා දෙනවා. අපි කිසිම රාජ්‍ය හෝ පුද්ගලිකංශයේ ආයතනයකට ධන ගහන ආණ්ඩුවක් නෙමෙයි ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා. තාමතර රාජ්‍ය සේවය තුළ ඒ යපු මානසිකත්වය තුළ ඉන්නේ. එයින් එහාට ගිය වැඩපිළිවෙලක් තමයි තරුණ ඇමතිවරයෙක් හැටියට දීර්ඝ කාලයක් තිස්සේ තරුණයෝ ගැන හිතපු වැඩසටහන් නටපු ඇමතිවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන අර හැමදාම ආණ්ඩුව ආපුවම කියන කතා මේ හංසාටකට එකතු වෙන කතා නෙමෙයි කරුද. එවැනි වැඩපිළිවෙලක් කරන්න යම් මූල්‍ය ප්‍රතිපාදනයක් ඔබ අමාත්‍යාංශ හරහාවෙන් කරන්න පුළුවන් දිදිරියේ. මේකට බැංකු වලට බැලලා වැඩකුත් නෑ අපි ක්‍රමවේදයක් හොයන්න ඕනේ. ඒ හින්දා අපි යෝජනා කරත් ගැරන්ටර් ෆන්ඩ් එකක් හදන්න. ඒතරේ ගැරන්ටර් ෆන්ඩ් එක හරහා පුළුවන් බැංකුවට ඇපයක් වෙලා ඒ අදාළ කුඩා ව්‍යාපාරිකයා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් බවට පත් කරන හින්දා පැහැදිලිව මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා ගරු මණ්ඩලතුමනි. අපේ පැහැදිලි ඉලක්කයක් තියෙනවා. අපි අලුත් ව්‍යවසායකයෝ ලක්ෂයක් ඊළඟ අවුරුදු දෙක ඇතුළත අපි බිහි කරනවා. ඒ විතරක් නෙවෙයි අපි බලාපොරොත්තුවක් තියෙනවා. අපි වැඩපිළිවෙලක් ආරම්භ කළා තිනවා. කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයෝ 1000 මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය කරා. මහල ජයවර්ධන මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා කවුන්සිලය මේ වෙනකොට ජාතික ක්‍රීඩා සැලැස්ම අපට හදලා තියෙනවා. ඒ ක්‍රීඩා සැලැස්ම අනුව යමින් මේ වෙනකොටත් අපි පළමු වතාවට වෘත්තිමය වශයෙන් ක්‍රීඩකයෝ ගිවිසුම්ගත කිරීම අපි ආරම්භ කරලා තිනවා ගරු මණ්ඩලතුමනි. එෙහිදී ගිවිසුම රඳා පවතින්නේ performance based වල. අද දින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාස අවසන් සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර ප්‍රතිඵල සමාලෝචනය මේ දිනවල සිදු කෙරෙනවා. ඒ අනුව අවසන් සතිය වන විට සියලු ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ. මේ අතර සියලු සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරයේ අධ්‍යන කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමා කරන බවයි අමාත්‍ය මහාචාර්ය ජුවල් පීරිස් මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම සියලුම විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුද ලබන 27 වනදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. පොලිස් හදිසියමතුම් අංකයට අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එම පණිවිඩයේ සඳහන් වූයේ යම් පිරිසක් විසින් වෑන් රථයකින් ගොස් දම්කොටුව පොලිස් ස්ථානයට පුපුරන ද්‍රව්‍යයක් එල්ල කරමින් පහර දීමක් සිදු කිරීමට සූදානම් වන බවට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අනාවරණය වී ඇත්තේ මේ අසත්‍ය දුරකථන ඇමතුමක් බව දම්කොටුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් ඇගේ 28 හැවිරිදි සොහොයුරියගේ දුරකථනය භාවිතා කරමින් මේ ඇමතුම ලබා දී තිබෙනවා. ඒ අනුව අදාළ කාන්තාවන් දෙදෙනා ඊයේ දින දම්කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ දුරකථන ඇමතුම ලබා දුන් කාන්තාව ලබන 28 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයේ නියෝග ලබා දී තිබෙනවා. ඒ වගේම අදාළ දුරකථනයේ හිමි සොහොයුරිය වන 28 හැවිරිදි කාන්තාව අපමත මුදා හැර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. මේ අතර රියානුදුරු දිනින් දින ඉහළ යාම හේතුවෙන් වැරදි සිදු කරන වේදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලිසිය ප්‍රකාශ කළා. පසුගිය 13 වෙනිදා සිට අද දින උදෑසන 6 දක්වා දින 7ක කාලයක් තුළ ලංකාවේ සිදු රියානුතුරු වලින් පුද්ගලයන් 69 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. එයින් අදහස් වන්නේ එක් දිනකට පුද්ගලයන් 10කට ආසන්න සංඛ්‍යාවක් රියානුතුරු වලින් මිය ගොස් ඇති බවට 18 වෙනිදා පෙරේදා දිනේදී දවල් 12ට පමණ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරා බීමත් රියදුරන් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කරමින් සහ අධික වේගයෙන් රියපදවන රියදුරන් පරීක්ෂාවට ලක් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුමෙන් බීමත් පුද්ගලයන් 905 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව විවිධාකාරයේ රථවාහන වැරදි සිදු කර පුද්ගලයන් 6898ක් සම්බන්ධයෙන් ක්‍රියා කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර වෙනම මෙයි රැලියක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණා. එම රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම හැමදාම මේ දින රැලියක් කරනවා. ඉතින් ඒ නිසා අපි අද තීන්දුවක් ගත්තා. ඒ මේ දින රැලිය වෙනම අපි කරන්න. මේ රැලිය අපේ පක්ෂ මූලස්ථානයත් එක්ක සම්බන්ධ කරගෙන පවත්වන්නේ විශේෂයෙන් බතරමුල්ල පක්ෂයේ මූලස්ථානය හදන දින ස්ථානයත් එක්ක. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ සන්දානයේ ඉන්න සියලුම පක්ෂවලට අපි ආරාධනා කරන තීන්දුවක් ගත්තා. කොහොට්ටුවේ මේ රැලියට ඔබතුමාලා යනවද? අපේ පක්ෂය වෙනුවෙන් ආරාධනාවක් කරලා තියෙනවා. අපේ කම්කරුවා මැතිතුමා ඉදිරියේ ඉන්න මාසිර් පාසිල්ල මැතිතුමා पक्षे जेसु उपसभापतित्वमेतुवा एतुवा अंगतने अपे नियोजित विधि दिन संबंध वेनो कोरोना आसादितिन 309 दिनेकु ईए दिने मेरठिन वार्ता वुणा ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් අතරින් 18 දෙනෙකුම විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. එම ආසාදිතයන් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 97105ක් දක්වා ඉහළ ගියා. 3111 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 93374ක්. කොරෝනා තත්ත්වය හමුවේ පාසල්වලට මෙන්ම ආර්ථිකයට සිදුවන බලපෑම හේතුවෙන් සීමා ලිහිල් කළද ජනතාව ඉන් අයුතු ප්‍රයෝජන නොගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. COVID-19 රෝගය පසුගිය දිනවල යම් කිසි විදිහක අඩුවීමක් දැක්කත් නැවතත් රෝගය වාර්තා වීම ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් මේ තත්ත්වය ඉතාමත්ම සැලකිල්ලෙන් අපි අවධානය යොමු කර යුතු දෙයක්. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ඉතාමත්ම ප්‍රවේශම්කාරී විය යුතුයි. මේ අවස්ථාවේදී ගෝලීය වශයෙන් ලෝකේ පුරාම COVID-19 රෝගය විවිධ ප්‍රදේශවල ඉතාමත්ම විශාල වශයෙන් වැඩිවීමක් දක්ිනවා. ඒ නිසා අපේ රටේ ජනතාව එයින් මිදීම සඳහා තමුන්ගේ වගකීම සහ දායකත්වය ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂ කාර්ය බලකාය ඊයේ දිනේදී වැටලීම් කිහිපයක්ම සිදු කර තිබෙනවා. අම්බර නමින් හඳුන්වන දුර්ලභ ගණයේ අම්බර කිලෝග්‍රෑම් 2.5ක් අත්අඩංගුවට ගැනීමද ඒ අතර වනවා. රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමකින් යුත් මෙම අම්බර තොගය අත්අඩංගුවට ගැනුණේ ඊයේ පස්වරුවේ. විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳුරේ නිලධාරීන්ට මුලතිව් ගුවන් හමුදා බුද්ධ්‍යංශය මගින් ලබා දුන් තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. බලපත්‍ර නොමැතිව මොටර රථයකින් අම්බර ප්‍රවාහනය කළ පුද්ගලයන් 3 දෙනෙකු සමග කාන්තාවක මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ඔඩ්ඩුසුඩාන වනජීවී කාර්යාලය වෙත බාර දීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර විශේෂ කාර්ය බලකාය හම්බිගම ප්‍රදේශයේදී ගංජාහෙන් 2ක් වටලා තිබෙනවා. අදාළ ගංජාහෙන් 2 සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බිගම පොලිසිය මගින් සිදු කරනවා. මෙම හෙන් දෙකෙහි ගංජා පැල 5000ක් පමණ තිබූ බවද පොලිසිය පවසනවා. දික්වැල්ල වැවුරුකන්නල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දික්වැල්ලේ තිස්ස අනුනායක ස්වාමින් වහන්සේ අපවත් වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය දික්වැල්ල කොට්ටගොඩ සිරිසුමනාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා දික්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. හරිතකී නාගරික ඔසු වන උද්‍යානය තුළින් ඔසු පැළ 10 ලක්ෂයක් සිටවීමේ ජාතික වැඩසටහන පසුකීතා ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක කොළඹ අතිවේගී මාර්ග පිවිසුම අසලපුවේ ඔසු පැළ රෝපණය කරමිනුයි ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. මේ යටතේ දිවෙන පුරා නාගරික ඔසු උයන් 500ක් ආරම්භ කිරීමට නියමිතයි. ප්‍රගති බැංකු සේවක සංගමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැතුණා. එම සේවක සංගමේ සභාපති නිශාන්ත සමරසිංහ, ලේකම් ඒකේ බණ්ඩාරයන මහතුරුන් තුළු කීප දෙනෙකු මෙහිදී අදහස් දක්වපා. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.